इवे मुलुतन गेट पुंचूद वक्रगानटा अपिट है क्या पवदीन मेवागे बडरिंगु नत्थम मेनेरी मेवागे विविधाकारे भोग वगावन एकमकुले वगावन अपिट सिदुकरान्न पुलुवन मे विदियट उसयान गस् वर्ग वगा करला एकमकुले शाक वेन्नट पुलुवन केसे नमुत मे विदियट अपे गेवत्ते वेट अलंकार करगन्नट पुलुवन नम इन लबेन वासिय लस्सन सुंदरत्वय मे हेम देयक्म बोहोम अगे अपे गेवत्ते अलंकारत्वयट वेनदा अपि दकिन प्रदर्शनयन्ट एहागे यमक हवस् दिधास दहा अट कृषिकार्मिक प्रदर्शन भूमियेदि अपिट दक गन्नट पुलुवन पेमिनी मोहते सिट अपिट दकिन कोट मे परिसर वटपिटाव मे हेम देयक्म वेनस नव्यकरणे कृषिकर्मांतेट लंग वेला तिबिन आकारय अपिट दक गन्नट पुलुवन वेनवा मे प्रदर्शने पिटुपस सिट मे प्रदर्शने संविधायकत्वय तुल मे दवंत वेनस सिदु करन्नट दायक वुनु पुद्गले कपत् समगेन्न इन्नवा एतमै कृषिकर्म अमात्यांशये नव्यकरण व्यापृतिये अध्यक्षनता मे नवकरण व्याकृति उपदेशक विधेयट कटयत करना आचार्य रोहन विजय कोण महात्मा पत्समक निन्न आई बोण बुद्ध मट अपिट कियान्न मे व्याकृति यम किसी विनसक दकिन नवकरण संकल्प मेतुल होंदिन्म दरुलन आकार दक गन्नट पुलुवन अपिट मे गन कियान्न मेम व्याकृति कृषिकर्म नवीकरण व्याकृति मे व्याकृति तियेनवा कृषिकर्म ताक्षणिक आदर्श उद्यान 20 डिस्ट्रिक्ट हतक ඉතින් මේ දිස්ත්‍රික් හතේ තියෙන ආදර්ශ උද්‍යාන 20ම අද බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ පරිසරයට ගෙනල්ලා තියෙනවා. අපි ඒ 20 කොහොමද හැදිලා තියෙන්නේ කියන එක තමයි විග්‍රහ කරන්නේ. උදාහරණයක් ඇරෙයි දැන් මගේ පිටුපස තියෙන්නේ එක ව්‍යාපෘතියක් මේක තියෙන්නේ මඩකලපුවේ වාකරේ කියන ප්‍රදේශයේ අක්කර 500ක් තියෙනවා වාකරේ ගොවීන් 500ක් එක්ක එක ගොවි මහත්මයෙකුට අක්‍රේ ගානේ මේ වගා කරලා තියෙන වගාවක් තමයි විශේෂ පිපිඤ්ඤා වර්ගයක් මේක කොළ පිපිඤ්ඤා කියනවා එහෙම නැත්නම් පිකල් කියුකම්බ කියලා කියනවා ඉතින් මේ වර්ගය පිකල් කියුකම්බ හදලා අපේ ඉන්න ගැනුම්කරුවෙක් එයා කරන්නේ මේ ගොවීන් එක්ක අපි ඇග්‍රීමන්ට් ගහලා තියෙනවා ඔක්කොම එයාගොල්ලෝ මිලදී ගන්නවා අරගෙන ඒගොල්ලෝ පිකල් කියුකම්බ හදලා ලෝකයේ තියෙන ජාත්‍යන්තරව प्रसिद्ध क्षणिक आहार निष्पादने आहार जामेन ये जामे तम पिटावन इन सह मे प्रदर्शनी सेलुम आदर्श उद्यान वाले कंपोनेंट तुनाती एक व्यापृति व्यापृति मनोद मे गोविंद दैन्यकीन विग्रह कर इलांट मे इन कृषिकर्म डिपार्टमेंट मेरा ताक्षणिक दायकत्व लबा दे कृषिकर्म डिपार्टमेंट ओन मे पिपिंग वगाकर ताक्षणिक उपदेश लबा देने ओन इलांट मे क्लस्टर गेम मे पाकि तुंडी पार्श्व पौदगलिकांश एगोल करा मे गन्न पिपिंग वाले मनोद करा पिपिंग वाले किया गिवन अन्न एक ओन विग्रह करा मे विधि क्लस्टर्स उपदेशिक उपदेश डिपार्टमेंट अर पिपिंजा वाले कुछ कल उपदेश लाभ देना वागे मेतें डिपार्टमेंट विग्रह कर देना डिपार्टमेंट खेटी हजार तीन पिपिंजा वर्ग बनवाद हाईब्रिड वर्ग बनवाद मेतीन पिंतूरी तीन डिपार्टमेंट इतना आप व्यापृत कर पिपिंजा वर्ग मेती मे हाईब्रिड ඉතින් මේ වගේ ඩිපාර්ට්මන්ට් මේ පිපිඤ්ඤා වර්ග පිළිබඳ තාක්ෂණික විග්‍රහයක් කරන අර එකම ක්ලස්ටර් එක ඇතුළේ ඉඳලා සාර්ථක වගාවකින් අනතුරුව කොළ පිපිඤ්ඤා නිෂ්පාදනයක් බවට පත් වෙලා ඒ නිෂ්පාදනයේ තමයි දැන් මගේ අතේ තිබෙන්නේ අපිට කියන්න ආචාර්යතුමනි මේ නිෂ්පාදනය ගැනත් කොහොමද මේ නිෂ්පාදනය මොන වගේ අරමුණකින්ද මේක නිෂ්පාදනය වෙලා තිබෙන්නේ ඔව් දැන් අර කොළ පිපිඤ්ඤා වර්ගය අපි ගොවි මහතුරු හදනවා ඊට පස්සේ ඒගොල්ලෝ ග්‍රේඩ් කරලා අඟල් 10ක් දිග පිපිඤ්ඤා ගෙඩි තමයි මේ පෞද්ගලික අංශය ගන්නෙ. ඔවුන් මිලදී ගන්න මුන්ගේ තියෙනවා ෆැක්ටරි එකක්. ඒ ෆැක්ටරියේදී මේක වෙනම බ්‍රයිමින් සොලියුෂන් එකක් දාලා මේක පැසවීමට ලක් කරනවා. ඒක කළා මෙන්න මේ වගේ පේන තියෙන පෙති හැටියට තමයි සම්පූර්ණයෙන්ම පිටරට යවන්නේ. සාමාන්‍යයෙන් ගෙවත්තක ඉඩ කඩ බොහොම සීමිතයි. ඒ සීමිත ඉඩ කඩ තුල වැඩි අස්වැන්නක් ලබා ගැනීමෙන් කොහොමද හොඳ වගාවක් සිදු කරන්නේ කියන දේ ගැන හැමෝගෙම අවධානය යොමු වෙනවා. හැබැයි ඒ වගාව කරගෙන යන අතරවාරයේදී ඊට කෘමීන්ගෙන් වෙන හානි ඒ වගේම ඒ වගාව කොහොමද සාර්ථක ඵලදායක කරා ගෙන යන්නේ කියන දේ අපි හැමෝටම මතුවෙන ගැටලුවක්.
මේ තියෙන්නේ ලස්සන කරවිල වැලක්. මේ කරවිල වැලේ හොඳ ඵලදායක ලබා ගන්න පුළුවන් සහ බොහොම සාර්ථකව කෘමි උවදරින් තොරව ලස්සනට වගා වෙලා තියෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ තරම් ලස්සනට කොහොමද සාර්ථක කරවිල වගාවක් සිදු කරන්නේ කියන දේ ගැනට තොරතුරු කියන්නට අපි සූදානම් ඔබට. අපිත් සමගින් ඉන්නවා බණ්ඩාර මහත්මයා. මේ මහත්මයා කෘෂි විශේෂඥයෙක්. අපි ඔහුගෙන් විමසනවා කොහොමද මේ තරම් දුරට සාර්ථකව කෘමින්ගෙන් වෙන හානිය අවම කරගෙන කරවිල වගාවක් සිදු කරන්නේ සාර්ථකව. कृषिकर्म नवीकरण व्यापृतिय मेम व्यापृतिय लोकबैंको आधार मत कृषिकर्म मात्यांदे मगिन क्रियात्मक कराने इति मे व्यापृतिय अपि बलापुरत्वेन वा गोवींगे अर्थियन वगावट थियन वगान्यता वगावेन दुरास्वन भावे अडु करला नवताक्षण यटते अपेक्षित अरमुनु करा गोवीन यमु कराने विशेषेण मे करविल वगाव දැනට හොඳ දේශීය හා විදේශීය වෙළඳ පොළක් තියෙනවා නමුත් රෝග හා පලිබෝධ ප්‍රශ්න නිසා ගොවීන් දිනෙන් දින ඈත් වෙනවා. ඉතින් අපි ව්‍යාපෘතිය විදිහට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි මහත්තුරු 120ක් තෝරාගෙන මේ ආදර්ශන කෘෂිකර්ම ආදර්ශන පවත්වනවා. ඒ හරහා අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අලුත් තාක්ෂණය හරහා ගොවි මහත්තුරු යොමු කරලා මේ අලුත් තාක්ෂණය ආයෝජනය කරන්න තියෙන බය නැති කරන්න. ගොවි මහත්තුරු හරි බයයි අලුත් දෙයකට අත ගහන්න. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතිය ලක්ෂ 3ක් වගේ මුදලක් එක ගොවි මහත්තුරෙකුට වියදම් කරලා මේ අලුත් තාක්ෂණයට තියෙන බය නැති කරලා මේ අලුත් තාක්ෂණය හරහා තියෙන විභවය ගොවි මහත්තුරුන්ට හඳුන් දන් දීලා හොඳ තමන්ගේ ආදායම් තත්ත්ව ඉහළව යවා ගන්න පුළුවන් බෝගයක් විදියට කරවිල වගාව ව්‍යාප්ත කරා. දැන් බණ්ඩාර මහත්මයා මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කෙනෙකුට කැමැති මේ වගේ වගාවක් කරන්න සහ ඒ සඳහා නිසි උපදේශකත්වයක් ඕනේ. කොහොමද ඔබ ආයතනයේ සූදානම් වෙන්නේ උපදේශනේ ලබා දෙන්නේ? මම මේ කියන දුරකථන අංකයේ ඔස්සේ 011 365 11.3 යටතේ සම්බන්ධ වීමෙන් අපේ ව්‍යාපෘති බල ප්‍රදේශයන්වල ඉන්න ගොවි මහත්තුරුන්ට අපේ වැඩසටහන හා සම්බන්ධ වෙන ආකාරය පිළිබඳ දැනගන්න පුළුවන්. කාලය ගත වෙනවත් එක්කම කෘෂිකර්මාන්තයත් නවීකරණය වෙනවා. කෘෂිකර්මාන්තයට අලුත් අලුත් දේවල් එකතු වෙනවා, තාක්ෂණික වෙනස් වීම් සිදු වෙනවා සහ වගා ක්‍රමවේදත් වෙනස් වෙනවා. දැන් අපි සූදානම් දකින්නට මේ ප්‍රදර්ශන භූමිය තුල තවත් වෙනස් යමක්. ඒ තමයි ජල රෝපණ වගා ක්‍රමයක්. පස් කිසිවක්ම අඩංගු නැහැ. පොහොර කිසිවකුත් අඩංගු නැහැ. හැබැයි පෝෂණ ද්‍රව්‍ය යොදාගෙන මේ බොහොම අපූර්වට සිදු කරන වගා ක්‍රමයක් තමයි මේ ජල රෝපණ වගා ක්‍රමය කියලා කියන්නේ. අපි සූදානම් මේ ගැන ඔබට තවත් විස්තර කියන්න අපිත් සමගින් ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතුල නවරත්න මහත්මයා. ආයිබෝන්. ආයිබෝන් මහත්මිය. ඔව් ඇත්තටම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ රෝපණ ද්‍රව්‍ය අංශයේ. එතකොට විශේෂයෙන්ම අපි මේ වගා පද්ධතිය පාවිච්චි කරන්නේ බීජ අර්ථපාල නිෂ්පාදනය සඳහා. එතකොට අද මේ ප්‍රදර්ශන කුටියේ මේ වගා පද්ධතිය ප්‍රදර්ශන කිරීමේ අරමුණ තමයි මේ වගා පද්ධතිය මේ ජල රෝපිත තාක්ෂණය පාවිච්චි කරලා අපිට මේ ප්‍රදේශයට ඔබින විදියට අපිට වගා කටයුතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙවතු වල නාගරික ගෙවතු වලට අවශ්‍ය ගෙදර හදා ගන්න පුළුවන් එළවලු, ඒ වගේම විශේෂයෙන්ම කොළවෙළවලු වර්ග, තක්කාලි, මාළු මිරිස් ඒ වගේ පැල වුණත් අපිට මේ තාක්ෂණය යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී අර මිස් කිව්වා වගේ මේක නිර්පාංශ වගා ක්‍රමයක්. මෙතනදී ජලය පමණයි අඩංගු වෙන්නේ මේ පද්ධතිය තුල. අපිට අවශ්‍ය පෝෂක ප්‍රමාණය අපි මේක ජලය දිය කරලා ලබා දෙනවා. එතකොට මේක ප්‍රදර්ශනය සඳහා තමයි මේක හදලා තියෙන්නේ. නමුත් වගා පද්ධතිය සම්පූර්ණයෙන්ම කළු පාට වලින් ආවඩ වෙන්නේ. මොකද මුල් සඳහා අවශ්‍ය ඒ මුල් සඳහා අවශ්‍ය තත්ත්ව අපි ලබා දෙන්න ඕනේ කෘතිම වුණා. ඊට පස්සේ මෙතන යහපැත්තේ පේනවා ඒක තමයි වායු රෝපිත වගා පද්ධතිය කියන එක. ඒකත් ජලය පමණයි පාවිච්චි කරන නිර්පාංශ වගා ක්‍රමයක්. එතනදී අපි කරන්නේ ජලය වෙන බඳුනකට රස කරලා යන්ත්‍ර අනුසාරයෙන් කිය පොම්පයක් ආශ්‍රයෙන් අපි මේ විදිහට ලබා දෙනවා ඒ පහලින් අපි ඉහළට ලබා දෙනවා ජලය සහ ඒ අවශ්‍ය පෝෂක. ඉතින් මේ ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපිට නාගරික ගෙවතු වල. ඒ වගේම මහා පරිමාණයෙන් කරන්න පුළුවන් අපිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සීතැලිය පිහිටි අපේ බීජ ආරෝපණ ද්‍රව්‍යංශයේ ශාඛාගාර තුල අපි විශ ලොකු මහා පරිමාණයෙන් අපි කරගෙන යන වගා පද්ධතියක් මේක. එතනදී අපි මුලින්ම මේ සඳහා G0 කියන මෙන්න මේ වගේ කුඩා බීජ අර්ථපාල තමයි නිෂ්පාදනය කරන්නේ. මෙහි අරමුණ තමයි සාමාන්‍යයෙන් පස් පාවිච්චි කරාම අපිට ගොඩක් ලෙඩ රෝග මේ බීජාල සමග ගොවිගේ ශේෂ්ත්‍ර වලට යන්න පුළුවන්. ඒ නිසා අපි මේ නවීන තාක්ෂණය පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කරන G0 කියන බීජාල නැවත ශාඛාගාර තුල නිෂ්පාදනය කරලා මේ විදිහට ලොකු බීජාල නිෂ්පාදනය කරලා ඒවා පැලුණාට පස්සේ ගොවින්ට ලබා දෙනවා.
එතනින් අපි ඒක තමයි අපි කුෂාන් දෙපාර්තමේන්තුවේ මූලිකම ආරමුණ හොඳ නිරෝගී බීජ ගොවීන්ට ලබා දීම. එතකොට මේ පද්ධතිය අපි මේ ප්‍රදර්ශනය කිරීමේ ආරමුණ තමයි මම මුලින් කිව්වා වගේ මේ නාගරික සහ මේ කොළඹ ප්‍රදේශයේ ගෙවතු සඳහා අවශ්‍ය අපිට ගෘහස්ත නිෂ්පාදනය කරගන්න පුළුවන් එළවලු පරතුල නිෂ්පාදනය කරගන්න. ගොවි මහතෙක් සාර්ථක අස්වැන්නක් නෙලා ගන්න මොනතරම් නම් වෙහෙසක් දරනවද? ඒ වෙහෙසේ ප්‍රතිඵලය තමයි හොඳ ආර්ථික වාසියක් ලබා ගැනීම. එහෙම හොඳ ආර්ථික වාසියක් ලබා ගන්න නම් වෙළඳපළට ඒ අමාරුවෙන්ම ලබා ගන්න අස්වැන්න හොඳ සාර්ථකව වෙළඳපළ කරා රැගෙන යා යුතුයි. එහිදී මේ ඇසුරුම් කරනේ කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ගොවියන්ට විතරක් නෙමෙයි අපිටත් පරිභෝගිකයෝ විදිහට අස්වැන්නක් ගොවි මහතෙක් වෙළඳපළට යවනකොට එයින් හොඳ ඵලදායක් මිලදී ගැනීමට පරිභෝගිකයෝ විදිහට අපි කැමතියි. මේ ඉන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසු අස්වනු කළමනාකරණ පරිශ්‍රයේ. මේ ප්‍රදර්ශන කුටියේ බොහොම දේවල් අපිට කියලා දෙනවා කොහොමද ඒ නෙලා ගන්නා අස්වැන්න සාර්ථක විදිහට නැවුම් බලමින් යුතුවම වෙළඳපළට ලබා දෙන්නේ කියලා. අජිත් මහත්මයා අපිත් එක්ක ඉන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජනය කරමේ. අයිබෝන් අපිට කියන්න මේ විස්තර ගැන. පළමුවෙන්ම මේ හොඳ ඇවිරි අරගෙන මේවා සුරක්ෂිතව මේ ආකාරයට මේක තැම්පත් කරගන්නවා. මේ අපිට මේ ආකාරයට එක ඇවිරියෙන් ඇවිරිය මේකට හේතු වෙන විදිහට ගෙඩි වලට කිසිදු හානියක් වෙන්නේ නැති ආකාරයට මෙහෙම ඇවිරියෙන් ඇවිරිය කර මේ ඇසුරුම් කරනවා. ඇසුරුම් කරද්දී අපි කල්පනාකාරී වෙන්න ඕනේ මේ ගෙඩි නැමෙන්නේ නැතුව ඉතාම හොඳින් එකකට එකක් හේතු වෙලා ඒක හරි ආකාරයෙන් සිද්ධ වෙන විදිහට මේ ආකාරයට මෙහෙම අපිට සාමාන්‍ය මේ ඇසුරුමකට දාන්න පුළුවන් කිලෝ 12ක් පමණ 12ක් 13ක් වගේ තමයි ඊට වැඩිය මේකේ පැක් කරන්න බෑ. ඊට වැඩිය දැම්මත් මේක තැලෙන්න පුළුවන්. ඊගොඩ මේ සීට්ටක් මේ උඩින් මෙහෙම එලලා මේ අපි ලංකාවෙම දැනට රාජාංගන තමයි කෙසෙල් මේ වගේ ව්‍යාපෘතියක් කරගෙන යන්නේ. ඒක ඒ විදිහට තමයි වෙළඳපොළට අපි මේ කෙසෙල් මේ වගේ ඇසුරුම් කරලා ඉදිරිපත් කරන්නේ. මේ වගේ මෙහෙම අතර පැක් කරලා ඉතාමත් සුරක්ෂිතව මේ තැලෙන්නේ පොඩි වෙන්නේ ඩැමේජ් වෙන්නේ නැති විදිහට අපි වෙළඳපළට ඉදිරිපත් කරනවා. අපි දැක්කේ කෙසෙල් ඇසුරුම් කරන විදිහ. කෙසෙල් විතරක් නෙමෙයි මේ වගේ ගස් ලැබුත් පුළුවන් විනාශ වෙන්නේ නැතුව නැත්නම් නැවුම්ව ආරක්ෂා වෙන විදිහට වෙළඳපළ කරා රැගෙන යන්නට. අපි කොහොමද මේ ගස් ලැබු ඇසුරුම් කරන්නේ අර විදිහටම? අපි මේ ගස් ලැබු ඇසුරුම් කිරීම සඳහා පේපර් එකක් භාවිතා කරනවා. ඒකට අපි මේ පත්‍ර තමයි පාවිච්චි කරන්නේ. මේ ඒ පත්‍ර කොලේ අපි මේ පැපල් එකේ මේ හරිය මේ වගේ ප්‍රමාණයක් ඕපන් වෙන විදිහට තමයි ඇසුරුම් කරන්නේ. මේක අපි තඹුත්තේගම තමයි මේ පැපල් සම්බන්ධව අපේ මේ ගොවි මහතුරුන් කටයුතු කරන්නේ. මේක අපි මේ බොක්ස් එක මෙහෙම තැම්පත් කරනවා. ඊට පස්සේ මෙහෙම මේකේ ගෙඩි මෙහෙම මේ යට ප්‍රමාණයක් ඇසුරුම් කළා. ඒක තැලෙන්නේ නැතුව ඉතාම සුරක්ෂිතභාවයෙන් යුක්තව තමයි මේක ඇසුරුම් කරන්න ඕනේ. මේකේ මේ පෙට්ටිය අපිට ලේයර් දෙකක් මේ ඇසුරුම් කරන්න පුළුවන්. නිතරම මේ ස්ටිකර් එකෙන් තියෙන්නේ අපි වසවිසෙන් තොරව මේකට මේ කිසිම කෙමිකල් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඉදවන කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට ගෙඩිය ඉදෙන්න ඕනි ප්‍රමාණයක් එහෙම තියෙනවද අහුරන්නට මේ වගේ අසුරගෙන? සාමාන්‍යයෙන් පැපල් ගෙඩියක් අපි ගත්තාම ඒකේ මේ වගේ කහිරි පහක් මේ පැපල් ගෙඩි වැටෙනට පස්සේ තමයි ඒක මේ ඇසුරුම් කරන්න ගන්නෙ. එතකොට මේක ටිකෙන් ටික මේ ඉදෙන්න ගන්න අපිට පරිභෝජනයට සුදුසු ආකාරයට දවසක් දෙකක් යනකොට පත් වෙනවා. නවීකරණය තුළින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ සිදු වෙලා තිබෙන පිබිදීම පිළිබඳව නවතම තාක්ෂණය යොදා ගනිමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ සිදු වෙලා තිබෙන සංවර්ධනය පිළිබඳව අද දවසේ අපි ත්‍රිවිධින අරුණැල්ල හරහා ඔබට තොරතුරු ගෙන ආවේ හවස් 2018 කෘෂිකාර්මික ප්‍රදර්ශන භූමියේ සිට. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ පැවැත්වෙන මේ ප්‍රදර්ශනය අද නිවාඩු දවසේ ඉරිදා දවස ඔබට පුළුවන් නිවසියන් සමගින් පැමිණ මේ ප්‍රදර්ශන භූමියේ පවතින නවතම දේවල් තොරතුරු මොනවද කියලා විමසා දැනගන්නට ඔබට ආරාධනය කරනවා. අද දවසත් විවර වෙලා පවතිනවා. ඔබ ප්‍රමාද නැහැ පැමිණෙන්න හවස් 2018 කෘෂිකාර්මික ප්‍රදර්ශනයට.